Sony, wasara to nakabagaki masamot single within mapamanay. මගදුනි විශේෂාංග සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගත්තේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් සිත. 16 කණ්ඩායමට අල්ලපු වත්තක් නැහැ, පය ගහපු වත්තක් නැහැ වගේ තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මොකද වුනේ? Tamanṭama කියලා හරියටි වත්තක් නැති ඇයිද එහෙම පේන්නේ? අපි අල්ලපු වත්තට ගියෙත් නැහැ, තව වෙන වත්තකට පය ගහන්න ගියෙත් නැහැ. අපේ වත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකාබද්ධ විපක්ෂයට යනවා කියලා තමයි ඔබතුමාලා කිව්වේ. හැබැයි තාම ඒකාබද්ධ විපක්ෂයෙන් ඔබතුමාලව බාර අරගෙනත් නැහැ නේද හරියටම? අපි දන්න විදිහට ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ නායකයා විතරයි. එතුම අපි පිළිගත්තා. අපි වෙන රාජපක්ෂලව පේන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයේ දිශ බැලුවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට මෙච්චර කාලයක් බැනලා දැන් කොහොමද මේ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟ හිටගන්නේ? අපේ දේශපාලනය තුල අපි රාජපක්ෂ පවුලේ වෙන අය විවේචනය කරලා තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්මයා කවදාවත් විවේචනය කරලා නැහැ. අපිට පුළුවන් මල්ලි ඇස්පේන් නැති අන්ධයන්ට කන්නාඩි දෙකක් දීලා ඇස්පෙනීම හදන්න. හැබැයි බොරුවට ඇස්පේන් නැති අයට අපිට ඇස්පෙනීම ලබා දෙන්න බෑ. 16 කණ්ඩායම මෙච්චර කාල ආණ්ඩුවේ ඉඳලා පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය බලලා ආයෙත් ජයග්‍රහණයක් කරන්න අපිට බැරි වෙයි කියන තීන්දුව හින්දා නෙමෙයිද මේ පැත්තට එන්න තීරණය කළේ? වැරදිනේ. පාලන ඡන්දයට පෙරම අපි උත්සාහ කරනවා එක ලකුණකින් ඉල්ල. කොහොම එකට ඉල්ලන්න ඕනේ කියන තැනට නායක දෙදෙනම කැමති වෙනවා. හැබැයි අවසාන මොහොතේ එකත් කඩාකප්පල් කරන්න ජීඑල් පීරිස් මහත්තයා, බෙසිල් රාජපක්ෂ මහත්තයා පදනම් ආයතනයේ අවසාන රැස්වීමේ රැ 12ට නිදිමතයි කියන. මේ වැනි ජනතා බලවේගයක් පක්ෂයක් නිර්මාණය කළා මේ තත්ත්වයට ගේන්නේ බෙසිල් රාජපක්ෂ මහත්මයා. එතකොට ඔහුව විවේචනය කළා මේ විදිහට එකතු වෙලා යන්න පුළුවන්. කොහෙත් බෑ. හැබැයි තියෙන ප්‍රශ්නය බෙසිල් රාජපක්ෂ මහත්තයා අපි විවේචනය කරාම ඒකට උත්තර දුන්නේ නැත්නම් අපි නිකන් නපුංසක වෙනවා. බෙසිල් රාජපක්ෂ මහත්මයාට ওই විදිහට ප්‍රතිචාර දැක්වීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂීන බොහොමයක් මන්ත්‍රීවරුන් ඔබතුමාලා විරෝධය පළ කරනවා. බෙසිල් රාජපක්ෂ මහත්මයාට පිළිතුරු දෙමත් එක්ක නෙමෙයි විරෝධය එන්නේ. බෙසිල් රාජපක්ෂ මහත්තයා ඉස්සල්ලත් මහින්ද මහත්තයා අපි අගමැති කරන්නම් කිව්වම ඒකටත් බනින. ඒතර තියෙන්නේ මේ කුඩු කෙඩු ගමනේ. මේගොල්ලෝ ආවොත් අපේ දිස්ත්‍රික්කයේ මේගොල්ලොන්ට වැඩිපුර මනාප හම්බේ සමහර අය හිතනවා. මේගොල්ලෝ ආපුවම අපිට තියෙන ඇමතිකම නියෝජ්‍ය වෙයි. නෑ අනේ එහෙම වෙන්නේ නෑ. UNP එළවන මේ මහා පෙරහැරේ අපිට කියන්නේ කසකාරය වෙන අපි කස ගහන. නිලමෙට ඕන කෙනෙක් ඇඳගෙන ඵලයක්. ඔබතුමාලා හැම වෙලෙම කියනවා ජනාධිපතිවරයාට අපි බල කරනවා අගමැතිවරයා ඉවත් කරන්න කියලා. නමුත් 19 වෙනි සංශෝධනය අනුව එහෙම ඉවත් කිරීම කරන්න බෑ වසර 4ක් යනකම්. පැහැදිලිද? හැබැයි 19 වෙනි සංශෝධනය අනුව සම්දාන ඉවත් වෙච්ච ගම සම්මුතිවාදී ආණ්ඩුවෙන් කැබිනට් මණ්ඩලයේ බලය විරහිත වෙනවා. අගමැතිතුමාගෙත් බලය විරහිත වෙනවා. ආන්න ඒක තමයි නීතිමය අවස්ථාව අගමැතිකමට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරන්නේ. අපි එහෙම කියනකොට දෙයනේ මහින්ද මහත්තයත් එක්ක හිටගෙන ඉන්නවයි කියන උදවිය කියනවා. නෑ නෑ අපිට එහෙමයි පයි කියනවා. ඒතකොට ඒගොල්ලෝ ඉෂ්ට කරන්නේ කාගේ වමනාව? ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබතුමාලා සහය දක්වන ජනාධිපති අපේක්ෂකවරයා කවුද? ඉස්ත්‍රි වශයෙන් අපිට සහයෝගය දක්වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව ඉල්ලන කෙනාට. ඒ කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන කෙනෙක් විය යුතුනේ. දැන් සඳහන් ලේකම්තුමත් කියනවා අපේ අපේක්ෂකයා මෛත්‍රී පාලසිසේ. එහෙනම් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය තිබිය යුතුයි. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් දීලා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාව පත් කරෙත් ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට සහය නොදීම සදාචාරාත්මක නැහැ නේද? මෛත්‍රී පාලසිසේ මැතිතුමාගේ මාව නම් කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට. ඒකෝර මම එතුමාට ඒ කියන්නේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා පක්ෂයට. දෙපැත්ත කකුල තියාගෙන ඉන්නේ නැතුව මහින්ද මහත්තයා කිව්වොත් එහෙම නිදහස් පක්ෂය අතහැරලා පොහොට්ටුවට එකතු වෙන්න කියලා ඔබතුමා ලකතු වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන පොහොට්ටුව සන්ධානයක් හැටියට වැඩ කරන තත්ත්වයට ගෙනාවොත් පොහොට්ටුවගේ ලකුණු ගැන සලකා බලන්න සූදානම්. ඔබතුමාලා ආණ්ඩු විරෝධී මතයක ඉන්නවා නම් ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලතල බාරගන්නේ? අපි දැන් එතන ඒ තනතුරු බාරගත්තත් උපක්‍රමයක් හැටියට දුමින් දිසානායක ගෙදර ඇරි. අපි එක් කරා. මේ ගෑලේ එකම්කම ඉන්නකම් මේ පක්ෂය ඉවරයි. දුමින් දිසානායක අමාත්‍යවරයා ඔබතුමාට අභියෝගයක් කරනවා ඡන්දය ඉල්ලලා පුළුවන් නම් ජයග්‍රහණය කළා මේ කතාව කියන්න කියලා එතුමාට අභියෝග කරන්නේ නැතුව. මම ඡන්දයෙන් ඉල්ලපු හැම වතාවෙම දොඹෙන් නෙවෙයි දොඹ තෙලෙන්න දින්න මිනිහෙක්. දුමින් දිසානායක දේශපාලන බබෙක් නිසා ඔහුට ඒක තේරෙන්නේ නැහැ. ඔහුට ගොඩාක් තේබීලා තේරෙන්නම මම උත්තරේ ඊළඟ මැතිවරණයේ දෙනවා.